එක්ස්පොනෙන්ෂියලයක් නිකුත් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට සුබපතා තිබුණා. ඔහු එම පණිවුඩයේ සඳහන් කර තිබුණේ දෙරට ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා බහුවිධ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. සාම්ප්‍රදායික මිත්‍රත්වය, දේශපාලන සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය පෙරදරි කර ගනිමින් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව ඉදිරියටත් කටයුතු කිරීමට තමා සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අවධාරණය කරනවා. චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින්. ඒ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඇය පවසන්නේ සාමකාමීව ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවටද සුබ පැතුම් එක් කරන බවයි. පාකිස්තාන අගමැති ෂෙහබස් ෂරිෆ් මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙරට සමුදතා ශක්තිමත් කර ගනිමින් අනුර දිසානායක මහතා සහ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. මාලදිවෙන් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසෝ මහතාද නව ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළා. ඔහු පවසන්නේ සමීප අසල්වැසියන් ලෙස මාලදිවෙන් සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂිකෝෂි හිදකී මහතා නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් පවසන්නේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ශ්‍රී ලංකාවාසී ජනතාව ක්‍රියාකාරීව දායක වීම වෙනුවෙන්ද තානාපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම BBC ABC ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් පුළුල් ලෙස ආවරණය කළේ ඔහුගේ ජයග්‍රහණය කැපී පෙනෙන වෙනසක් ලෙස දක්වමින්.